ඔන්න අද වීඩියෝ එකෙන් අපි බබාලාගේ කෑම කන්න තමයි හදන්නේ. බබාලාගේ කෑම එක එක විදිහට වෙල් හතරක් කන්න තමයි අපි හිතන් ඉන්නේ. ඒ වගේම අද අපේ ප්ලේ බටන් එක ඕපන් කරනවා අපේ පරණ යාළුවත් එකතු වෙනවා. ඔයාලගේද චූටියා ඉන්නවනම් ඔයාලා දන්නවා ඇති. එළවලු ಜಾති තම්බලා එකට පොඩි කරලා පේස්ට් එකක් වගේ එකක් හදන්නේ. අන්න ඒ තලප එක තමයි මම පළවෙනි එක හදන්න කියලා හිතන්නේ. ඊට පස්සේ මේ එළවලු ටික ස්ටීම් කරගන්න ඕන. මොකද මේවා වතුරෙන් තැම්පුවත් අර තෙත ගතියක් එනවා. ඊට පස්සේ බිත්තරේ බොයිල් කරා. ඉතින් අපි බලමු අපි පළවෙනිම කෑම එක කාලා කොහොමද ඒකේ රහ කියලා. අද මේ වැඩේ මම කරන්නේ තනියම නෙමෙයි. මම මේ කන හැම කෑමක්ම අයිය කන්නත් ඕන. හරි සුවද? රමයි. පොඩක් අවුල්. බැෂේ. මම කාලි ඉවරයි. මම පය පාකින් විතර. ඔහොම බෑ. ඔන්න කුරුල්ලෙක් එනවා. අර පොඩි ළමයට කවනවා. සීරියල් රාස්ක් සාමාන්‍යයෙන් පොඩි අය වගේ ඉතින් අපිත් කැමතිනේ කන්න. ඉතින් මං කාලෙක ඉඳන් ආසාවෙන් හිටිය ඔබ ට්‍රයි කරන්න. ඇත්තට මේ බ්ලොග් එකේ මම මාරම සන්තෝෂයෙන් මේ කැමරේ එක ට්‍රයි කරන්නේ. අයියා උදේ වෙලා හරියට කෑවෙත් නැහැ නේ. ඉතින් මම බැලුවේ දැන් එයාට කිරිත් එක්ක රස්ක් දෙන්න. මම දැකලා දෙන චූටි අය ගොඩ දෙනෙක්ට ඔය විදිහට කන්න දෙනවා. අපි ඉන්නේ එන ගමන් කඩේ මේ බඩුව ටික ඔක්කොම ගෙනාවා. මම මේක හදන විදිය දන්නේ නැහැ. මම ඒක හදන විදිය බැලුවා. ඒකේ තියෙන රස්ක් බිස්කට් දෙකකට කිරි මිලිලීටර් 50 ගන්න දාන්න කියලා. ආ මේ එකක බිස්කට් දෙකක් තියෙනවා. ඇත්තටම අයියා මාර කැමැත්තෙන් හිටියේ උදේ පොඩි ළමයි කෑම කන දෙනවා කියපාව. හැබැයි උදේ යාර පොඩි ළමයිගේ කෑම කෑවට පස්සේ එයා එනටම අවුල් වුණා. යා කැමති නෑ අර බෙරි වෙච්ච කෑම කන්න. දැන් මට බැන බැන ගියේ අරහෙට. දැන් ඊළඟ කෑම කන්න එයිද දන්නේ නැහැ. මොකද උදේම කන කෑම එක ටිකක් අවුල් ගියම කවුරුන කෙරෙට තරහ යනවනේ. දැන් අයියව යාළු කරගන්න. අයියේ නේ තව කෑම එකක් කන්න යන්න. නෝර දෙයක වගේ දැන් නම් බෑ. අනේ 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 මට ඉස්සෙල් එකට මොමනේ යන්නත් ආවා. මේ මේක රහයි. එන්නක බලන්න. වා ඉස්සෙල් එකත් ආවේ රහයි. කොහොම මන් දන්නා මේකත් මොමනේ යන්නේ. නෑ නෑ. ආසෙව තියෙන්නේ. ඒ ආසරේ නේද? මම්මා මේවට ආස නෑ. මං බිස්කට් තේකක පොංගවල අර බිස්කට් එකට වැටුණත් මං ආස නෑ. ඔයා මෙහෙම මේ වඩ රව නැද්ද? අපේ අයියා ටික කර ඇලවෙන කෑම වලට ආස නැහැ. චූටි තමයි ඉතින් අර ඒ වගේ කෑමනේ තියෙන්නේ. ඇල වෙච්ච, දිය වෙච්ච, දියාල වෙච්ච, බෙරි වෙච්ච කෑම. මේක නේ. මේක කරායි කිදි වලද? මෙහෙම කරමු. මම ඊළඟට රස් කන්නම්. හ්ම්. ඔයා අනික කන්න. හ්ම්. ආ ඊළඟ රහයි. ඒක නම් හොඳයි හැබැයි. හ්ම්. මේ කෑම වලට නම් අපිට කිව්වේ අලමුයි විශ්ුයි. හ්ම්. ඒකට කියන්නේ කයියම් බයියන්ලු. කයියම් කියන්නේ චිකන් බයෙන් ගෙනු. චූටියට කන්නේ අර සැර නැතුව මිරිස් නැතුව සුදුවට අන්න ඒ විදිහට හදලා තියෙන්නේ. චිකන් බැදලා පරිප්පු කිරට හදලා ඊට පස්සේ අර අම්මලා ඉස්සර එළවලු දාලා අර හදන්නේ. ඇස්ර දාලා. ඇස්ර දෙම. ඇස්ර දෙම. ඉතින් ඇස්ර නෑ අයියෝ. මර චූටි කාලේ මතක් වෙනවා. ඔයාලට මතක ඇති ඉස්සර මේ වගේ නෙමෙයි. බත් කාලි වුණාට පස්සේ අම්ම පළතුරු අරන් එනවා කන්න කියලා. අයියේ පළතුරු කන්නේද? හරි කමුනේ. මෙතන තියන්නේ අපිට චූටි කාලේ අම්මලා ගොඩක් කලවට දුන්න පළතුරු. හරිද? හ්ම්. චී පළතුරු තියෙනවා. තව කන ඒවා තියෙනවා. යෝගට්, චීස්, ඊපස්සේ මිදි, ඇපල්, දොඩම්, කෙසෙල්. මොකද පළවෙනි එක ගන්නෙ? මම කෑව පළවෙනි එක. මොකනද කෑවේ? මිදි. මොක කනවා? රහයි. මේ ඔයාලට මතකද චූටි කාලේ අම්මලා හැරෙද කේහැගෙන මේව කළා රෙ? මෙහෙම මෙහෙම කරලා දෙන්නේ. අඩේ ඒක ටිකක් අම්මුයිද මන්. කන්න බබා. මම මන්තම ටෙස්ටි මී අප්පා. අම්මුයිද? පොඩි අය මැරෙයි ඕක දුන්නොත් එහෙම. ටිකක් අම්මු පොඩි කාලේ ඇත්තටම මේ හැපි කව් කෑවේ. හ්ම්. මරද්ද නැත්තම් ඉස්සර තිබුණා ක්‍රාෆ්ට් කියලා චීස් එක. ක්‍රාෆ්ට් තෝයි. ඔය කාලේ තියෙනවද? මට ඒක මතක නෑ. මට හැපි කව් එක මතකයි. මැනුවල් ඉද්දෝල මං හිතන්නේ. ට්‍රයි කරලා බලන්න. චීස් සෝස් එපර මාරහ. හ්ම්. එහෙනම් අකන්න මං ගිහින් එන්න ඕන. වයහොල්. මම යනවා සෙල්ලම් කරන්න. බයි. බබාගේ කිරි එක ලෑස්ති. අයියේ එන්න. දැන් තියෙන්නේ කිරි බොන්න. මේ තියෙන වාගේ බෝතලේ
මේ තියෙන මගේ කුරි බෝතලේ. රස නේ. ඔව් ඉතින් කිරි නේ. මෙහෙම අතර දාලා බොන්නේ. නෑ. මේකේ කිරි බෝතලේ අරන් ගුඩු ගුඩු ගාලා බොන්න ඕන ඔයා. අපි අපි දෙන්න නෑ තරගින බොමු. හා නේ මම. ඔබ සීරියල්. සීරියල් එක ඊයේ. කපු සීරියල් එක සීරියල් එක කාලා කිරි එක බොන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ඒක ඉතින් අපි අන්තිම මීල් එක එතකොට. කයි දෙකයි තුනයි. මම ගල්වා. ඒක බෙවෙන්නේ නෑ. ඔයි ඉල මොඩි කරා නේද? නෑ නෑ. පොඩි මුදුම දුකක් ඉන්නේ මම මේකෙන් බොන්න. එහෙනම් අපි දැන් යා ලොකු එක කෑම කන්න. අද අපි ලොකු කෑම කන්නවා පීට්සා හට් එකට. හනියම නෙමෙයි ආව යාළුවෝ ගොඩක් එක්ක. හලෝ. අද යාළුවෝ කොහොම ඉන්නවද? පරණ යාළුවෝ. විතර කටිනු. ඔව්. මේ පළවෙනි බ්ලොග් එකේ හිටියේ මේ අයියා. මේ අපේ ජේකබ් සර්. මේ ජේකබ් සර්. මේ ජේකබ් සර්ගේ මල්ලි. මේ වස්තුව. ඔව්. වස්තුව. ආමේ අද මේක ආවා. වස්තුව. මේක කියන්නේ මොකද්ද මේ? මේ ප්ලේ බටන් එක. ප්ලේ බටන්. ඕ. අද චාමර නැහැ. චාමර ට්‍රිප් එකක් ගිහිල්ලා කවියන් සපෝට් එන්න විදිහක් නැහැ කිව්වා. ඒගොල්ලෝ බ්ලොග් එකේ ෂූට් කරනවා කියලා. චාමර කොල්ලක් ගමු. Happy birthday වත් කියන්න. Happy birthday to you. අනිත් පැත්ත. ආ ආ ආ. ආ. අන්න මොකක් දෙකක් තියෙනවා. එක කිලිමත් දෙකක්. ලෙටර් එකක් කියවලා මම. ආ ස්පෙලිස් බලින්. හා හරි 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 හරි. පළවෙනි සබ්ස්ක්‍රයිබර් මතකනේ මං හිතුවා මචං මම මතක කරයි කියලා ඉතින් මේ වෙලාවේ ඇත්තටම මට thank you කියන්න ඕන අපිට මේ ගමන පටන් ගන්න වෙලාව ඉඳන් අපිට උදව් කරපු යාළුවෝ හැමෝටමයි ඊට පස්සේ දිල්ෂාන අයියා ඊට පස්සේ ශාරද් මල්ලි ආගෙන යාළුවෝ ටික දැන් මෙතන නෑ කවුද චාමර අයියා ඇත්තටම කවිෂ්කා අයියා පුණ්ඩිම රංගත් අනුපම අයියා මගේ හස්බන්ඩ් පළවෙනි යනකොට ඊට පස්සේ ගෙදර පවුලේ අය මේ ඔක්කොටම ඇඩම් ඇඩ් මිෂු මේ ලක්ෂ්‍ය ගත්තේ ඒ හැමෝගෙම උදව්වේ ඒ වගේම පවුලේ හැමෝම මතක් කරන්න ඕන මට යාළුවෝ කියන්නේ ඔයගොල්ලෝ අම්මා තාත්තා මුල ඉඳන්ම තාත්තා පුදුම සපෝට් එකක් දුන්නේ ඔයගොල්ලෝගේ ඒ කියන්නේ මම කිව්වා මෙහෙම දෙයක් කරමු ඔයාට ටැලන්ට් එක තියෙනවා මෙහෙම يعني යාගේ ඇත්තම තියෙන දේ දැක්ක හින්දා කිව්වේ ඒ මට්ටමට වඩා මං හිතන්නේ විශ්වාස කරන මිනිස්සු තමයි මේගොල්ලෝ තාත්තා නේ අපි බෑ කියලා අතරෙදි තාත්තා අපි විශ්වාස කරා තාතර thank you කියන්න ඕන තාත්තා අයියගේ අම්මා අපේ අම්මා ඉතින් නංගි එහෙම නම් වශයෙන් කියන්නේ අපිට ගොඩ දෙනෙක් ඉන්නවා අපේ live එකේ ඔව් live stream එකේ යාලෝ එකී මෙකී නොකි අපිට වචනෙන් හරි උදව් කරපු අය මේ ඔයාලගේ උත්සාහය ප්‍රතිඵලයි මේක හෙලෝ හෙලෝ මල් කුමාරයා මේ ඔබ කැමරාව වටේට දෙන්නම පුළුවන් නේද වටේට වෙන්නම පුළුවන් මේ 1 මිලියන් එක ගේද්දි කෑලි ගියා මාරු කරලා තියනවා ගිරා කඩේට මාදර වෙනවා අයියා එන්න පුළුවන් නේද බලායටත් හරියන්න ජය වේවා කියලා කියස් මේක තමයි මේ අවුරුද්දේ අපේ අවසාන බ්ලොග් එක. ඉතින් ඔයාලා හැම දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. මම අලුත්ක් කියන්නේ.